රසණෙන් කැකුළු බත් ටිකක් කන්න ඉතින් රසම රස පොල්සම් බෝලයක් තමයි ගානට මැච් වෙන්නේ. ඉතින් ඉස්සර කාලේ හදන පොල්සම් බෝලයක් තමයි අද මම හදාගන්න යන්නේ. ගොඩක් රසයි මේ විදිහට. ඔන්න ඉතින් වහින වෙලාවකට සීතල වෙලාවකට බඩගින්නක් ආපුවාම උණුවෙන් බත් ටිකක් හදලා මේ පොල්සම් බෝලේ හදලා කාලා බලන්නකෝ. හරිම රසයි වෙන මොකුත් තෝන්න නැහැ. මේකත් එක්කම බත් කන්න පුළුවන් ටිකක් වෙනස් විදිහට හදන පොල්සම් බෝලයක්. ඉතින් පොල්සම් බෝල කියන්නේ ශරීරයට ගොඩාක් ගුණදායක දෙයක්. පොල්සම් බෝල වලට ප්‍රධාන වශයෙන් ගන්නේ පොල්නේ. පොල් වලට ඇඟේ තියෙන විස අදිනවා. ඒ වගේම තමයි ලෙඩ හැදෙන්නේ නැහැ පොල්සම් බෝල කෑවා කියලා. උදේට හැමදාම පොල්සම් බෝලයි බත් වී කනයි නිරෝගී කියලා කියනවා. ඉතින් අපි යමු මේ වෙනස් විදිහට හදන රසම රස පොල්සම් බෝලේ හදාගන්නේ කොහොමද කියලා බලන්න. මෙතන මම අරගත්ත කීරමින් කරවල කියන්නේ කීරමින් සාලය කියලා ඉන්න තුනක් ගත්ත මෙතන. හොඳට සෝදලා සුද්ධ කරලා තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. කරපිංචි ඇති කිහිපයක් තියෙනවා. ඒකේ නැටි අයින් කරලා කොළ ටික අරගන්න ඕනේ. පුංචි බීලුණු ගෙඩියක් තියෙනවා. සුදු ලුණු බික් කිහිපයක් තියෙනවා. සුදු ලුණු බික් තුනක් හතරක් වගේ අරගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු ගෙඩිය මේ විදිහට ටිකක් පොඩියට කපා ගන්නවා. රතු ලුණු තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් සුදු ලුණු ලොකු ගෙඩි තියෙනවා නම් ඒවත් චුට්ටක් පොඩියට කපා ගත්තොත් හොඳයි. කරවල වල තියෙන මැද කට්ට අයින් කරගන්නානේ. ඉතින් මේක සුද්ධ කරලා වතුර දාලා සෝදපුවාම පෙඟෙනවා. එතකොට මේ විදිහට මැද කට්ට අයින් කරගන්න පුළුවන්. දැන් හරි මම මැටි කබලක් ලිපේ තියාගත්තා. මේකට කියන්නේ කබල කියලා. මැටි එකක මේක පුච්ච ගන්න తిර නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මේ වගේ එකක් ඕන නැහැ. ගැහිච්ච වළං දිනවා. ඒ කියන්නේ උයන්න බැරියව පුපුරුපු වගේ ඒවා. ඉතින් මේ වගේ වළඳක වුණත් මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට පුච්ච ගන්න පුළුවන්. ඉතින් තෙලේ දාලා බෙද ගන්නත් පුළුවන්. එතකොට එන්නේ වෙනම රසක්. ඊට පස්සේ මම කඩාගත්ත කරවල කෑලි ටික මේකට දා ගන්නවා. මේ කරවලම ඕන නැහැ. ඔයාලට කැමති කරවල වර්ගයක් දාලා මේක හදා ගන්න පුළුවන්. ඒ වුණාට මේක තමයි මේකට හරියටම හරියන කරවල වර්ගය. අර ලිපේ කරවල අඟුරු උඩ පුච්චලත් ගන්නවා මේක සම්බෝලේ හදන්න. ඉතින් ඉස්සර කාලේ ගොඩක් හැදුවේ එහෙම තමයි. මේ කරවල අඟුරු වස්සට දානවා. අඟුරු වස්සට දාපුවාම හොඳට මේක පිච්චෙනවා. ඉතින් දැන් කාලේ ගෙවල් වල දරලි පැත්තෙත් නැහැ. ඉතින් තිබුණත් මේක හරියටම කරගන්න ඕනේ. නැත්තම් ටක් ගාලා අඟුරු වෙලා පිච්චිලාම යනවා. ඉතින් රස එකමයි මේ විදිහට හදාගත්තත්. දැන් කරවල ටික ටිකක් බාගෙට බැදිලා තියෙනවා. කියන්නේ බැදෙනව නෙමෙයි පිච්චිලා තියෙන්නේ. ඊට පස්සේ මේකට මම එකතු කරගන්නවා ලුණු ටිකයි සුදු ලුණු ටිකයි. ඊට පස්සේ මම මේකට තවත් රස වෙන්න ගම්මිරිස් ඇට ටිකක් එකතු කරනවා. ගම්මිරිස් ටිකක් දාලා හදලා බලන්නකො පොල්සම් බෝල හරිම රසයි එතකොට. දැන් ඔන්න කරවල ටික හොඳට පිච්චිච්ච සුවඳ එනවා. දැන් මම ලිප ඔෆ් කරගත්තා. මේ මැටි භාජනය හොඳට රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම සම්බෝලට අවශ්‍ය වෙන කැරි මිරිස් ටික දාගන්නවා. තේ හැඳි තුනක් විතර මම දාගත්තා. කරපිංචා ටික. ඔයාලට මිරිස් කරල් ගන්නත් පුළුවන්. එහෙමනම් මිරිස් කරල් ටිකක් දාලා ටිකක් කරලා බෙද ගන්න ඕනේ. කැරි මිරිස් නම් ටක් ගාලා කරවලා යන හින්දා තමයි මම ලිප ඔෆ් කරලා දාගත්තේ. මේකේ කරවල ටික තමයි හොඳට පිච්චෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම දීප ඔෆ් කරලා වංගෙඩියට දාගන්නවා කොටා ගන්න. මේක ඉතින් වලට පුළුවන් මිරිස් කල කාඹරලා එහෙම නැත්නම් බ්ලෙන්ඩර් කප් එකේ වුණත් හදා ගන්න. ඊට පස්සේ මම මේකට ලුණු එකතු කරනවා. සාමාන්‍යයෙන් කරවල වල ලුණු තියෙනවා. ඒ හින්දා ලුණු චුට්ටක් එකතු කරගන්න ඕනේ. නැත්නම් සම්බෝලේ ලුණු වැඩි වෙයි. මේ විදිහට මම පොල් ටිකකුත් දාගත්ත පොල් බෑවක පොල් තියෙනවා මෙතන. දැන් හරි ඔන්න මම දැන් මේක කොටා ගන්නවා හොඳට. මේ විදිහට කොටා ගත්තා මම. ඊට පස්සේ පොල් ටිකක් දාලා කොටා ගන්නවා. ඊට පස්සේ මම මේක අයින් කර ගන්නවා. මේකට ඉතින් අනිවාර්යෙන් දෙහි දාන්න ඕනේ. ඉතින් මම සමහරලාට පොනිකන් සාමාන්‍ය විදිහට හදන පොල්සම් බෝලේට සියඹලා ගොරකා පේස්ට් එක එහෙමත් දානවා. ඒ වුණාට මේ සම්බෝලේ රස දෙහි දාන්න ඕනේ. දෙහි අනික ගොඩක් දා ගන්න ඕනේ. දෙහි ගෙඩියක් විතර දා ගන්න ඕනේ. මොකද කරවල මිරිස් එහෙම ටිකක් පිච්චිලා වගේනේ තියෙන්නේ. ඉතින් ඒ කර රසත් එක්ක කර ගතියත් එක්ක දෙහි ඇඹුල් වලින් හරිම රසක් එනවා මේ පොල්සම් බෝලේට. මම පුංචි දෙහි ගෙඩියක්ම විරික ගත්තා. ඔන්න දැන් හරි අපේ පොල්සම් බෝලේ. දැන් ඉතින්
උණුවෙන් සුදු කැකුළු බත් ටිකක් උයාගත්තත් ඉතින් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන් මේ පොල්සම් බෝලෙත් එක්ක. හරිම රසයි. ඉතින් ඔන්න වෙහි කාලනේ ඇවිල්ලා තියෙන දැන් සීතලට බඩගින්නක් ආවම හාල් ටිකක් ලිපේ තියලා මේ විදිහේ පොල්සම් බෝලයක් හදලා උණු උණුවෙන් කාලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, ඔයාලගේ ලයික් එක ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන කමෙන්ට් එක මට ගොඩාක් වැටෙනවා. මම පුළුවන් වෙලාවට ඒවට රිප්ලයි කරනවා. ඒ වගේම තමයි තාම්මගේ channel එකට subscribe එකක් දාන්න අමතක වෙලාද කියලා බලන්නකෝ. අමතක වෙලා නම් subscribe එකකුත් දාලා කතේන ගිහින් එන්න. සුබ දවසක් නිරෝගී දිව්‍යකාල සියලුම දෙනාට.